වෙන මොනවාද මාර්ගය පිළිබඳව තියෙන ප්‍රශ්න? අන්න කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වීම මේ වාක්‍ය විතරක් ගත්තාම ඒකේ තියෙනවා කෙලෙස් කියලා වචනයක් ප්‍රතිචාර කියලා වචනයක් නොදක්වනවා කියලා වචන තුනක් තියෙනවා ඒකේ කෙලෙස් කියලා කියන්නේ අපි දන්නවා ඒක නිවන් දකින්න බැරි දුක උපදවන යම්කිසි ක්‍රියාවලියක් හෝ යම්කිසි ධර්මතාවයක් කෙලෙස් දුක ඉපදෙනවා නොසලකා හරිනවා නොසලකා අරින්න ඉස්සලාම අපි ඒක දැනගන්න දෙපාය සලකා බලන්න දෙපාය සලකා බලපු නිසානේ කෙලෙස් කියලා තේරුම් ගත්තේ තේරුම් ගත්ත නිසානේ දැන් ඒක නොසලකා අරින්නද කියලා අපි ආන්නේ එහෙනම් ඒක අපි තේරුම් අරන් ඉවරයි අඳුනගෙන ඉවරයි ඒකයි අර නොසලකා අරින්නද කියලා ආන්නේ එහෙනම් මේ කෙලෙස් නොසලකා අරිනවද එහෙම නැත්තම් දැක්කේ නැහැ හෙන්නේ දැනෙන්නේ නැහැ වගේ ඉන්නවද දැක්කේ නැහැ හෙන්නේ දැනෙන්නේ නැහැ වගේ හිටියොත් කෙලෙස් හඳුනගන්නේ කොහොමද යා අඳුනගත් නැති කෙලෙස්යක් එයා නොසලකාරින්නේ කොහොමද ඒ කාරණේ තුලින් අපිට පැහැදිලිව පේනවා කෙලෙස්යක් බවට අපි හඳුනගන්න ඉස්ලාම් මේක හඳුනගන්න ඕනේ අඳුනගත් කෙලෙස්යක් නොසලකාරිනවා කියලා කියන්නේ දැක්කේ නැහැ වුන් නැහැ දැනෙන්නේ නැහැ කියන ඒ ධර්මතාවය මෙතනට පුරුදු කරන්න අපි කරන්නේ ඒකට ප්‍රතිචාර නොදක්වා සිටීම බනින්න ඉතනවා බනින්නේ නැහැ ගන්න හිතෙනවා ගන්නෙ නෑ කියන්න හිතෙනවා කියන්නේ නෑ අහන්න හිතෙනවා ඒක අහන්නේ නෑ මෙන්න මේ විදිහට ප්‍රතිචාර නොදක්වා සිටීම තුළ අර අටගත් මොනවාරේ ආයතන හය මුල් වෙලා ඇතුලේ තියෙන තැම්පතුක් අවදි වෙලා නිර්මාණය වෙච්ච කෙලෙසයට ශක්තිමත් භාවය නැති නිසා අපි කියන්නේ අර මිනිස්සුක්ම අපුඩි කල කෑ ගන්නකොට ආයේ පරවලා දිනවා දැන් කලින් මේ එක දෙක වගේ නිකන් ඕම් බැට් එකක ගායිට මනුස්ස අර ඔක්කොම කෑ ගන්නකොට අර මනුස්සට අයියක් ඇවිල්ලා අර ශක්තිය වැඩි වෙලා ඒකට කියන අර එයාව උත්තේජනය කරනවා එහෙම නැත්නම් එයාගේ අර නැති අයියක් පිනවයි කියලා එයාව අභිප්‍රේරණය කරනවා මොටිවේට් කරනවා එයාව අප්පුඩි ගාලා කෑ ගාලා මිනිස්සු ඔක්කොම එකක් කරනවා එයාට ඒ වගේ අර ඇතුළට ආපු ද්වේෂය ක්‍රියාවලියක වචනයකින් ක්‍රියාවකින් අපි එළියට ගන්න ඇදුවොත් ඒ ද්වේෂය අයිය වැඩි ඒ අය අඩු කරන ඒ බලය අඩු කරනවා එයා බලහීන කරනවා දුර්වල කරනවා ඒ දුර්වල කරාම ඒක ටික වෙලාවක් පැවතිලා එහෙම යනවා නැති වෙලා යනවා ප්‍රතිචාර දැක්වෙන්නේ නැහනේ ඒක තුළින් පොඩි කර්මයක් ඇදෙනවා තවත් කෙනෙකුට අපි සම්බන්ධයෙන් කවදරි ද්වේෂයක් ඇති වෙච්ච දවසක එයා තමට බලින්නේ නැහැ ගන්න එයා තිවසගෙන දක්විලි කාගෙන මගහැරලා යනවා ඇයි අපිත් එහෙම තමයි කරලා තියෙන්නේ එහෙනම් අපිට කවදාක්වත් දුකක් අට නොගන්න අවෝසි නොවුනා වාගේ කර්මයකොත් ඇදෙනවා ප්‍රතිචාර නොදක්වපු නැති නිසා ප්‍රතිචාර නොදක්වා හිටපු නිසා ඒකට ක්‍රියාත්මක නොවුන නිසා අපිට එවැනි දුකක් ඉපදීමක් අටගන්නේ නැති වෙනවා ඒකත් අපට වාසිය එහෙනම් සතරේදී අවුලෙන් 100න් ඉන්න එක තමයි අපට කරන්න තියෙන්නේ අපේ අසකන දිව නාසයේ සමසිත මේ නාම රූපත් එක්ක අනන්ත අප්‍රමාණ ගණදෙනු කරනකොට දවසකට 1000 වාරයකට වඩා ගණදෙනු කරනවා ඒ හැම මොහොතෙම ස්පර්ශ වෙනකොට අපි දන්නවා මේක කෙලෙස් කියලා. ඇයි මේකෙන් දුකක් අට ගන්නවා? මොනවදෝ එකක් නිර්මාණය වෙනවා. ඒ නිසා මට ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. අන්න එවැනි අවබෝධ ඇති වෙන හැම මොහොතෙම ඒකට ප්‍රතිචාර නොදක්වලා ඒ කටයුතු කරන්න නැතුව නොසලකා හරින එක තමයි අපිට කරන්න තියෙන්නේ. කියන්න තියෙන දේ කියන්නේ නැහැ, කරන්න තියෙන දේ කරන්නේ නැහැ, ආන්න තියෙන දේ ආන්නේ නැහැ, ගන්න තියෙන දේ ගන්න නැහැ. කෙසෙල් ලැබුරියක් දැක්කම එකක් අඩන්නමයි හිතෙන්නේ. 12ට කලින්නේ ඉතින් කැපයිනේ ගෙනල්ලා තින්නේ අපිටනේ ඉතින් කොහොමත් මට එකක් හම්බෙනවනේ ඒක කරනවා කඩලා කනවා ඉතින් ළඟයිට වැඩි ඉස්මාලා ආන්දරෝ අනව ඔබanse කෙසෙල් ගෙඩිය ඔව් ස්වාමීන් වහන්සේ කොහොමත් මට ගෙඩියක් හම්බෙනවනේ ඉතින් මගේ ගෙඩිය මං ගත්තා මොකෝ ඉතින් සාංගිකයිනේ ආ හරි හරි කලබල වෙන්න පරි හරි ගන්න කියලා කිව්වා කියලා අනිත් අතෙන් ගල තව ගෙඩියක් කරකනවලු මම සන මේ ගෙඩිය ස්වාමීන් වහන්සේ දැන් ඒක කෑවට ඉතින් කොහොමත් මට දෙනකොට තව එකක් දෙනවනේ මට වන්නුම් දෙනකොට මට විතර ඔබ වහන්සේ කෑවා කියලා නිකන් නෑ කොහම මට එකක් හම්බ වෙනද ඒක තමයි මේ කඩන්නේ ඒකත් එහෙම ආ කමන්න ඇති කරන්නකො ඊට සාහිය ඇවිල්ලා මේ තව ගෙඩියක් කරනවා ස්වාමින්වහන්සේ ඉතින් කොහමද හැමෝටම දෙනකොට තව ගෙඩියක් මට කොහොමද දෙනවනේ ඒ ගෙඩිය මේ කඩන්නේ
ඇවිදිය ගත්තල දුන්නත් කොහොමද ඔබ වහන්සේ මේක ඕනේ නේ ඔබ වහන්සේ මේක වළඳන්න තෝ අතරන කොහොම වළඳලා ගන්න කොහොමද ඔබ වහන්සේට එකක් හම්බෙනවනේ වළඳලා දාන්න ඒකට මොකද්ද කියන්නේ ඒ ක්‍රියාවලියට මොකද්ද කියන්නේ කෙලෙස් ඒ ක්‍රියාවලියට කියන්නේ කෙලෙස් මේ වගේ තමයි සමහර තැන්වලදී අපිව අපි හිත හදාගෙන අපි කරනවලු නෑ නෑ මම බැන්නේ නෑ ඒ උපාසකත්තට මම බැන්නේ නෑ මගෙන් බැනුම් ගන්න කර්මයක් තිබුණනේ යාට මාර වැඩේ ඒතර මේ අනුන්ගේ කටින්ද බැන්නේ මං දැනුවත්ව බැන්නේ නෑ ද්වේෂේ කාද දන්න අල්ලපු ගෙදර මනුස්සයට ද්වේෂය ආවේ නෑනේ මටනේ ආවේ මටනේ තරහාගේ මගේ කටින්නේ බැන්නේ ඔක්කොම කරලා එයාට කර්ම තිබුණා මගෙන් බැනුම් ගන්න ඒ නිසා මේ කයෙන් බැනුම් ටිකක් ගියා බලනකොට එයාත් ඉපදිලා අරයාත් ඉපදිලා දැන් එයා මෙයාට බහිනවලු ඇයි දන්න අර උපාසක ඇත්තා උපාසයට බහින්නේ ස්වාමීනි එක්තරා භවයක මම මේ විදිහට බැනලා මේ විදිහට හිතාදාගත්තා එදා රාත්තුන්නේ හැබැයි එදා රාත් වෙලා අර පරිචිත්ත්‍ය තියෙනවා මේ මනුස්සයන් නිකන් යනකොට බැන බැන යන ඔරමානෙක් කියලා ස්වාමීනි මොකද ඒක කියලා බලනකොට එදා මම ඒ මනුස්සයට බැනලා මම බැන්නේ නැහැ බැනුම් ආන්න කර්මයක් තිබුණායි කියලා මං හිත සනසගත්තා බලන්නකෝ ස්වාමීනි ඒක ඒ විදිහටම ඇවිල්ලා නිකරුණින්න මට බයිනවා මේක තමයි විස්ස ධර්මතාව කියලා එදාට අපිට කම්පාවක් දැනෙනවා එච්චර දුර්වල වුණේ ඇයි එදා මම කියලා එන ඒකට කියන්නේ මොකද්ද කෙලස් යම් වරදක් කරලා මම ඒක කළේ නැහැ ඒක වෙන්න තිබිච්ච දෙයක් කියලා හිතනවනම් ඒවා කෙලස් සැකනතු විශ්වාස කරන ඒවා කෙලස් මොනවාර එක කරගෙන භුක්ති විඳලා නැහැ ඉතින් මගේ කොටසනේ ගත්තේ මගේ අයිතියනේ වික්ෂුවක් මම උපසම්පදා මට අයිතිය තියෙනවනේ සාංගික දේවල් දොලත් නැහැනේ කැපයිනේ එහෙම මම ඒ වරද කරලා මම ඉත හදා ගන්නවා විනයට ගලපලා මම නිවැරදි වෙනවා නිර්දෝෂ වෙනවා ඒවත් කෙලස් නිකලස් වලට ඒක කරන්න බෑ නිකලස් වලට අර විදිහට හිතන්න බෑ නිකලස් විදිහට අර විදිහට ඇසිරෙන්න බෑ ඒ නිසා ඒක නිකලස් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට බයිනවලු බයිනවාසේ නිකලස්නේ ලෝතර තථාගතයන් වහන්සේට අබමල් රේණුක කෙලෙසයක් නෑ බයිනවා බයිනවා වහන්සේ බලාගෙන ඉන්න ඉතින් විචුනාතල ලෝක දරන්න බෑ භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සු මෙච්චර බයිනවා වහන්සේ වැස්ස වයින්නවා මිනිස්සු කලබල වෙනවද නෑනේ භාග්‍යතුන් වහන්සේ උලන් අමනවා මිනිස්සු කලබල වෙනවද නැනේ භාග්‍යතුන් ඒ වගේ තමයි බලන්න ඒ උත්තම ඒ ආර්ය කට්ටිය ඒ රාතන් වහන්සේලා දකින විදිය රාතන් වහන්සේලා හැමෝම සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැවුවොත් එහෙම තමයි මාමුදට හැමෝම දැන් කුණු දානවා මාමුද කම්පා වෙනවද නැනේ ස්වාමීන් ඒ වගේ තමයි මහා පොළොවට මිනිස්සු මොන තරම් කැලි කසල දානවද මහා පොළොව කම්පා නැනේ අන්න ඒ වගේ තමයි ඒගොල්ලෝ එහෙම උළු දකින ඒක තමයි නිකෙලස් කියලා කියන්නේ නිකෙලස් නිකෙලස් වලට කම්පා වෙන්න බෑ කලබල වෙන්න බෑ ඉතදා ගන්න බෑ විනයට සම්සන්දනය කළ කාටදෝ දීපු විනය උත්තරයක් මෙතනට ගලපලා සැනසෙන්න බෑ බෑ ඒ නිසා තමයි ඒක නිකලස් සනසන්න පුළුවන් නම් හැඩගැහෙන්න පුළුවන් නම් මම පිරිසිදුයි කියලා ඉතදා ගන්න පුළුවන් නම් මම කලේ නෑ මේක වෙන්න තිබිච්ච දෙයක් කියලා අර විශ්වයට ඒක බාර දීලා මගේ ඇඟ බේර ගන්න පුළුවන් නම් ඒ කපටි කමට කියනවා කෙලස් කියලා ඒවා කෙලස් ඒ හැම කෙලෙසයක්ම අඳුනාගෙන ඒකට අදාළ ක්‍රියාවලියේ වචනවල නියැලෙන්නේ නැත්නම් ඒකට ක්‍රියාවට එළඹෙන්නේ නැත්නම් නියැලෙන්නේ නැත්නම් අන්න එතකොට ඒක නිරෝධ වෙලා යනවා. ඒකේ ධාරිතාව අඩු නිසා වැඩි වෙලාවක් එයාට ක්‍රියාත්මක වෙන්න බැරි නිසා ටිකක් වෙලා පවතිලා යනවා. සමහර තපස්වරුන්ට උපදෙස් දීලා තියෙනවා එකේ ඉඳලා 10ට ගණන් කරන්න 10 ඉඳලා එකට ගණන් කරන්න. උඩට යන පාළට යන. සමහර කට්ටිය නවගුණ වල දීලා තිනවා තරහා යනකොට නවගුණ වල ගණන් කරන්න. පොඩි ශ්ලෝකයක් දීලා ඒක ගාථා කිය කිය මේක ගණන් කරන්න කියනවා. ඒ මොනවාම අරකට 100 ගියාම මේක නැති වෙනවා. රාගය ආවම නවගුණ වල අරන් එයා මොකද්ද එකක් කියනවා. ටික වෙලාවක් යනකොට රාගය අතුරුදායි අර සිතිවිලි වලින් එයාගේ සිත නිදහස් කරගන්නවා. ඈත් කරගන්නවා. අරකින් එයාගේ සිත ගලව ගන්නවා. එතකොට ඒක නිරෝධ වෙලා යනවා. මෙන්න මේ වගේ ක්‍රම භාවිතා කරලා ප්‍රායෝගික පුහුණු ලබා දීලා අපට පුළුවන් සියලු කෙලෙස් අදපන කරන්න, නිරෝධ කරන්න, අසරණ කරන්න, ක්‍රියාවිරහිත කරන්න. වෙන ක්‍රමයක් නෑ ඒකට මම දන්න තරමේ. බැරි වෙලාවත් ඔබ අසර වෙන ක්‍රමයක් දන්නොත් ඒක මටත් කියන්න. තව ක්‍රම තියෙනවා නම් දැනගන්න මමත් කැමැති. වෙන මොනවද මාර්ගය පිළිබඳව, කමඨාන් පිළිබඳව තියෙන ප්‍රශ්න? ගහක් වගේ මේ ප්‍රතිචාර නැස්වා ඉන්නේ කියලා කීප අවස්ථාවක්
ඒක හරි ඒ ඒ ධර්ම දේශනාව මම නේද කළේ ඔය නම් මට මතකයි ඒක ප්‍රතිචාර දක්කලා ඉන්න කියලා කියන්නේ පුතුජන සිතක දැන් කෙලේශයක් අවදි වෙනවා කියන්නේ මොනවාර එකක් දකින්න ඕනේ මොනවාර එකක් දැනෙන්න ඕනේ මොනවාර එකක් සිතෙන්න ඕනේ මොනවාර එකක් හැයෙන්න ඕනේ ආයතන සම්බන්ධ නැතුව කෙලේශයක් නිර්මාණය වෙන්න පුළුවන්ද සල ආයතන නැති තැනක කෙලේශයක් තියනවද නැහනේ ආයතන තිබුණොත් නේ කෙලස් තියෙන්නේ ඒ ආයතන Nirodhayata pat novi tiyendat onene Nirodhayata pat unoth eth kiles nane ena Nirodhayata pat novechcha aayathanayak mul vela thama kilesayak enne ena ekara praticara nodakkala gahakkalak wage eka æunath æun naha wage ara me ditti ditti matte suta suta matte kila ara bhagyathwansith eka desana dakka nodakka wage dakkalu e tara nodakka manasiyek wage dakapu de asirenawalu පේනවලු ඒකමලු මේ කරන්නේ ඒ කරනකොටත් ඒක පේන්නේ නැහැ වාගේ කටයුතු කරනවලු ඇහෙනවලු ඇහුන් නැත්තම් කොහමද ඉන්නේ අන්න ඒ විදිහට ඒක අහගෙන ඉන්නවලු ප්‍රතිචාර දක්වන්නේ නැහැ අන්න එහෙම හිටියත් ඒක නිරෝධ වෙලා එන්නේ එක වෙලා තින්නේ පරියංකෙන් වාඩි වෙලා උදකලාවේ වැඩ සිටලා අපි සිතවිල්ල දිහා බලාගෙන ඉඳලා පුරුදු කරපු නිසා ඒ හැම සිතවිල්ලක් දිහාම බලාගෙන බලාගෙන ඉන්නකොට විවේකී දැනෙනවනේ. හැබැයි ක්‍රියාවලියක නිරත වෙනවා කියන්නේ සිතවිලිනේ. චලන කියන්නේ සිතවිලිනේ. මොනවා එකක් ගන්නවා කියන්නේ මේක ගන්නවා කියන සිතවිල්ල නිසානේ ගන්නෙ. හොඳට බලන්න නිකං අත ගිහිල්ලා පීය අරන් නිකං කැරට් ගෙඩිය ඇදලා නිකං කැපිලා සුද්ධ කරලා නිකං තැටියට දාලා වට්ටක් පොද්දක් ඇදලා නිකං ඇවිල්ලා නිකං කැවිලා තියනවාද? එහෙම වෙන්නේ නැහනේ. පීය ගන්න ඕනේ කියලා හිතෙනවා. අද මේ ව්‍යංජනය හදන්න ඕනේ කියලා හිතෙනවා. කැපෙන්න ඕනේ මෙන්න මේ ප්‍රමාණයෙන් කියලා හිතෙනවා. ඒකට අනුව තමයි කැපෙන්නේ. දැන් හොදන්න ඕනේ කියලා හිතෙනවා. ඒ නිසා ඒක හොදන්න ඕනේ. හොදපු එක මේකට දාලා බෑ අරකට දාන්න ඕනේ කියලා හිතෙනවා. ඒ නිසා ඒක ගන්නවා. ඒකට දහනවා. ඒක පැත්තකින් තියෙන මොනරි වැටේ කියලා හිතෙනවා. ඒක වහන්න ඕනේ කියලා හිතෙනවා. ඊට පස්සේ ඒක වහලා තියෙනවා. ඊට පස්සේ උණු වතුර ලිපේ තියෙනවා. ගින්දර ඇතිද කියලා බලනවා. වතුර ප්‍රමාණය අරකට ගැලපෙනවද කියලා බලනවා. දැන් මේ ඔක්කොම සිතිවිලි නෙමෙයිද? උජුං කායම් පරියංකම් කියලා ඇස් දෙක වාගෙන සිතිවිලි බලාගෙන ඉන්න එකයි මේ හැම ක්‍රියාවක් තුළ හැම චලනයක් තුළ හැම ගනුදෙනුවක් තුළම මුල් වෙච්ච සිතිවිල්ල බලාගෙන ඉන්න එකයි දෙකම එකයි නේ. හැබැයි අරකට උරු වෙලා මේකට උරු වෙලා නැහැ. ඒ නිසා අරකේ විවේකයේ වැඩි මේකේ විවේකයේ ඇයි මම මේක ගන්නවා කියන එක මම ක්‍රියාවක් විදිහට දැක්කාට ඒක චේතනාව සිතිවිල්ල නිසාටගත් එකක් සිතිවිල්ලක් මුල් වෙලා කරන එකක් සිතිවිල්ලකින් තොරව මේක වෙන්නේ නැහැ මේක වෙන්නේම සිතිවිල්ල නිසා එහෙනම් මේක ක්‍රියාවට වඩා මේක සිතිවිල්ලක් මේ විදිහට දකින්න ඒකින ඒ පුහුණුව මෙතන මේ ක්‍රියාවලිය තුල කරන්න අපි දක්ෂ නැහැ ඒ නිසා මේක පුතුල පොඩි විඩාවකුත් අරක තුල පොඩි සැනසෙල්ලකුත් තියෙනවා ඒ ක්‍රියාවත් සිතවිල්ලක් විදිහට දකින්න සිතවිල්ලක් මුල් වෙලා ක්‍රියාව සිද්ධ වෙන විදිහට දකින්න ඒ මොනොත් අර කියන විවේකයේ ඒ විදිහටම මෙතනත් ලැබෙනවා පැහැදිලි හොඳයි අපි සාකච්ඡාව නිමා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි